අයිබෝන් දත්කෝර කියලා කියන්නේ දත් දිරායාමට හේතුවන අපේ දත්වල ඇතිවන පුංචි සිදුරු වලට. දත්කෝර මුලින්ම ඇති වෙන්නේ අපේ දත්වල උඩින්ම තියෙන එනමෙලේ කියන කොටසේ. දත්කෝර මුලින් නම් ඇහැට පේන්නේ නැති තරම් පුංචි. අපි ගන්න කෑම බීම වලින් හැදෙන සීනිවල ක්‍රියාකාරීත්වය නිසා අපේ කටේ ඇතිවන ඇසිඩ් බැක්ටීරියා එක ක්‍රියා කරලා තමයි මේ දත් සිදුරු මුලින්ම ඇති වෙන්නේ. ඒ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා දන්ත පත ඇති වෙනවා. ඒ කියන්නේ හරියට කහපාටට හුරු පාපයක් වගේ මැලියම් දත වටේට බැඳෙනවා. දන්ත පත හැදෙන්නේ බැක්ටීරියා වගේම ඇසිඩ් වල ක්‍රියාකාරීත්වය නිසා. මේ ඇසිඩ් දත් ආරක්ෂා කරන එනමෙලියේ තියෙන ඛනිජමය ආවරණ ඉවත් කරන නිසා. එනමෙලිය කියලා කියන්නේ කැල්සියම් සහ ෆොස්ෆේට් වලින් හැදුණු ආවරණයක්. ඒක තියෙන්නේ අපේ දතේ ආරක්ෂාවට. මේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා පුංචි සිදුරු එනමෙලිය උඩ ඇති වෙනවා. ඊට පස්සේ මේ සිදුරු ටිකෙන් ටික ලොකු වෙනවා. ලොකු වෙලා හැම තැනම පැතිරිලා යන්න ඇසිඩ් තමයි හේතු වෙන්නේ. ඊට පස්සේ මේ දත් සිදුර එනමෙලියට යටින් තියෙන දන්තිනය කියන කොටස දක්වාම යනවා. ඉතින් කාලයත් එක්ක මේක ලොකු දත් කුහරයක් බවට පත් වෙලා අපිට දැඩි වේදනාවක් ගෙන දෙනවා. දන්තපත විශේෂයෙන්ම අපේ මුඛයේ මෙන්න මේ තැන්වල වර්ධනය වෙන්න පුළුවන්. ඒ තමයි සිදුරු වූ දත්වල, දත් අතරේ, පුරවන ලද දත් වටේට, විදුරුමස් රේඛාවට ආසන්නව වගේ තැන්වල. ඔයාලට පුළුවන් දත් කුහර, අද්බෙහෙත්, ආයුර්වේද වගේ පිළියම් කරලා වළක්වා ගන්න. හැබැයි ඔයාලට එහෙම කරන්න වෙන්නේ දත් කුහර පටන් ගත්ත කාලේම හඳුනාගත්තොත් විතරයි. ඒ වෙනකොට දතේ එනමලය කොටසේ සිදුරු හදලා තිබුණත් දන්තිනයට ළඟා වෙලා නැහැ. ඒත් ඉතින් ඔයාගේ දන්තිනය දිරලා ගිහින් දත් සිදුර ලොකුවට වර්ධනය වුණොත් අන්න එතකොට නම් ඔයා අනිවාර්යයෙන්ම දන්ත වෛද්‍යවරයෙක් ළඟට යන්නම ඕනේ. අපි එහෙනම් දැන් බලමු දත් සිදුර ඇති වුණාම ඔයාට ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියලා. ඊට කලින් ඔයා තාමත් අද දවස් subscribe කරලා නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් තමයි අපි මේ වගේ වෙනස් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාට ඒකෙන් notification එක ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් රැඳිලා ඉන්න මේ වීඩියෝව අවසාන වෙන තෙක් මේ ප්‍රතිකාර අතර තියෙන පළවෙනි ප්‍රතිකාරකය තමයි ස්වභාවික තෙල් ප්‍රතිකාරකය. ඔය සමහර විට මේකෙන් අහලා නැති වෙන්න පුළුවන්. ඒ තෙල් වලින් දත් කුහර නැති කරගන්න පුළුවන් කියලා ඔයා දන්නවද? දත් කුහර නැති කරගන්න තෙල් යොදනවා කියලා කියන්නේ ආයුර්වේදයේ ගොඩක් පරණ ප්‍රතිකාරකයක්. ඔයාට කරන්න තියෙන්නේ පිරිසිදු තල තෙල් හරි පොල් තෙල් හරි මේස හැන්දක වගේ ප්‍රමාණයක් අරගෙන හොඳින් කට සෝදන්න. හැබැයි ඔයා මේක විනාඩි 20ක් විතර කාලයක් අරගෙන ඔයාගේ මුළු කටම හොඳට හෝදන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ කටේ දත්, විදුරුමස් ඒ වගේම ඔයාගේ කට ඇතුළේ තියෙන හැම තැනක්ම හොඳින් පිරිසිදු වෙන්න ඕනේ. හැබැයි ඔයා මේ තෙල් වලින් ඔයාගේ උගුර හොදන්න නම් එපා. গিলින්න නම් කොහොමඩවත් එපා. මොකද ඔයාගේ කට ඇතුළේ තියෙන සේරම විස බීජ ඒ තෙල් වලට එකතු වෙලා නැති වෙන්නේ. ඉතින් ඔයාට ඒවා গিলුනොත් ඔයා අසනීප වෙන්න පුළුවන්. ඒ වගේම උගුර හොදන්න එපා කියලා කිව්වේ තෙල් කියන්නේ ඇලෙන දෙයක් නිසා. ඉතින් ඒවා ඔයාගේ උගුර රැඳිලා උගුර ආසත්මිකතාව වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයා හොඳට කට සෝදලා මේ තෙල් එළියට විසි කරන්න ඕනේ. මෙන්න මේ වැඩෙන් ඔයාගේ කට හොඳට පිරිසිදු වෙනවා. ඊට පස්සේ ලුණු මිශ්‍ර කරපු උණු වතුරෙන් කට හොදලා ඊට පස්සේ හොඳට දත් මදින්න ඕනේ. හැබැයි ඉතින් මේ ප්‍රතිකාර ක්‍රමය විද්‍යාත්මකව නම් පිළිගන්නේ නැහැ. ඒ වුණත් සමහර සමීක්ෂණ පෙන්වලා දෙනවා මේ තෙල් ප්‍රතිකාර ක්‍රමය මගින් දන්ත සෞඛ්‍ය වර්ධනය කරගන්න පුළුවන් කියලා. තල තෙල් වලින් කට සේරීම මගින් දන්තපත ඇතිවීම, ඒ වගේම බැක්ටීරියා විනාශ කිරීම සහ දත් මුල් ඉදිවීම වගේ රෝග හා බැක්ටීරියා සෑහෙන ප්‍රමාණයක් විනාශ කරන්න පුළුවන්. මුඛ සෝදන දියරයකින් එම නැත්තම් මවුත් වොෂයකින් ලැබෙන ප්‍රතිඵල තරමටම මේ තෙල් ප්‍රතිකාරකය මගින් ලැබෙන ප්‍රතිඵල ගොඩක් හොඳයි. මේ මගින් එනමලේ පිරිසිදු කළා ශක්තිමත් කරන්නත් දත්වල සිදුරු ඇතිවීම වළක්වා ගන්නත් පුළුවන් වෙනවා. අංක 2. කෝමාරිකා. කෝමාරිකා ජෙල් වලට පුළුවන් අපේ දත්වල සිදුරු ඇති කරන බැක්ටීරියා වලට එරෙහිව සටන් කරන්න. ඒ කියන්නේ කෝමාරිකා ජෙල් ප්‍රතිබැක්ටීරියාවක් විදිහට ක්‍රියා කරනවා. ඒකෙන් එනමලය වර්ධනය කරන්න අපිට උදව් කරනවා. අංක 3. ෆයිටික් අම්ලයෙන් වැළකී සිටීම. ෆයිටික් අම්ලය කියලා කියන්නේ ශාක බීජවල වල තියෙන ආවේනික ස්වභාවික සාරයකට. ඒ අම්ලයට පුළුවන් ඛනිජ ද්‍රව්‍ය උරා ගන්න. ෆයිටික් අම්ලය ඉක්මනින්ම යකඩ, සිංක් සහ කැල්සියම් වගේ පෝෂණ කොටස් උරා ගන්නවා. ඒ වගේම ඛනිජමය ඌනතාවය ඇති කරනවා. ඒ නිසා මේ ෆයිටික් අම්ලය අපේ දත්වල එනමලයට හානි කරන්න පුළුවන්. සමහර අය විශ්වාස කරන දෙයක් තමයි ෆයිටික් අම්ලය ආහාරවලින් ඉවත් කළොත් අපේ දත් දිරායාම සහ දත් සිදුරු ඇතිවීම වළක්වා ගන්න පුළුවන් කියලා. දත් සිදුරු ඇති වෙන්න අපි ගන්න ආහාරවල තියෙන ෆයිටික් අම්ලය හේතු වෙනවා. සමහර අධ්‍යන වලින් හොයාගෙන තියෙනවා අපි ගන්න ආහාරවල තියෙන ඛනිජ ෆයිටික් අම්ලය මගින් අවශෝෂණය කරගන්නවා කියලා. ෆයිටික් අම්ලය අපේ දත්වල එනමලයේ තියෙන ඛනිජ කොටස් කඩලා දාලා දත් දිරායාමට සලස්වනවා. ෆයිටික් අම්ලය ගොඩක් වෙලාවට අපි කෑමට ගන්න ධාන්‍ය සහ රනිල බීජවල තියෙනවා. ඒ කියන්නේ බඩඉරිඟු, තිරිඟු, සහල්, රටමෑ වර්ග, ඒ වගේම තදනිල් පාට බෝංචි වර්ග,
කළු පාට ඇස් තියෙන බෝංචි වර්ග, ප්‍රමාණයෙන් විශාල බෝංචි වගේ ගොඩක් ධාන්‍ය වර්ගවල මෙන්න මේ අම්ලය අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඔයත් මේවා කනවා නම් මතක ඇතුව හොඳින් කට සෝදන්න අමතක කරන්න එපා. අංක 4. විටමින් D. විටමින් D කියලා කියන්නේ අපේ ශරීරයට ඕනම කරන දෙයක්. සංකූලතාවලින් ආසාත්මිකතාවලින් ආරක්ෂා වෙන්න මේ විටමින් D අපිට ගොඩක් වැදගත් වෙනවා. විටමින් D පරිපූර්ණක වලින් අපේ දත්වල සිදුරු ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම විටමින් D වලට පුළුවන් එනමලේ නැවත වර්ධනය කරන්න වගේම ශක්තිමත් කරන්න. විටමින් D වගේම කැල්සියම් බහුල ආහාර අපේ ශරීරයේ දත් හා අස්ථි ශක්තිමත් කරන්න ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම හොයා ගන්න ආහාරවල තියෙන ෆොස්ෆේට් උරා ගන්නත් විටමින් D ඒ වගේම කැල්සියම් වලට පුළුවන්. ඔයා කිරි, යෝගට් වගේ කෑම ජාති ගත්තොත් විටමින් D හා කැල්සියම් වලට ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම හිරු එළියනොත් මේ විටමින් D අපේ ශරීරයට ලැබෙනවා කියලා අපි හැමෝම දන්න කාරණයක්. අංක 5. සීනි අධික කෑම වලින් පුළුවන් තරම් ඈත් වෙන්න. සාමාන්‍යයෙන් අපි හැමෝම පැණි රස කෑම බීම වලට ගොඩක් ආසයි. හැබැයි ඉතින් අපි මෙහෙම ගන්න සීනි කෑම නිසා දත් කුහර ඇති වෙන්න එක ලොකු හේතුවක් වෙනවා කියලා දන්නවා. අපි ආසාවෙන් කන පැණි රස කෑම වල තියෙන සීනි බැක්ටීරියාක මිශ්‍ර වෙනවා. ඊට පස්සේ ඒක අම්ලයක් වෙනවා. මෙන්න මේ අම්ලය අපේ දත්වල එනමලේ ඇලිලා එනමලය ටිකෙන් ටික විනාශ කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය දැන්ට තහවුරු කරලා තියෙනවා දත් කුහර වලින් ආරක්ෂා වෙන්න නම් සීනි කෑම බීම පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් නම් දවසකට ගන්න පැණි රස කෑම බීම 10% කින්වත් අඩු කරන්න. ඒක වගේ දත්වල ආරක්ෂාවට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඔයා පැණි රස කෑම බීම ගත්තොත් අනිවාර්යෙන්ම දත් මදින්න මතක තියාගන්න. ඔයාට දත් මදින්න බැරි නම් අඩුම තරමේ හොඳට කට සෝද ගන්න. අංක 6. වැල්මී දඬු කන්න. වැල්මී ප්‍රතිබැක්ටීරියාවක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ බැක්ටීරියා වලට විරුද්ධව සටන් කරනවා කියන එකයි. අපිට පුළුවන් නම් වැල්මී දඬු කන්න දත් කුහර වලින් ආරක්ෂා වෙන්න අපිට පුළුවන් වෙනවා. වැල්මී දාලා හදපු ලොලිපොප් කනවා නම් වැල්මී වල තියෙන ස්වභාවික ඖෂධ ගුණයෙන් අපිට දත් සිදුරු වලින් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. හැබැයි ඉතින් වැල්මී ලොලිපොප් කනවා නම් වෛද්‍ය නිර්දේශකයක් තියෙන එක වැඩිය හොඳයි. අංක 7. සීනි රහිත චුවින්ගම්. චුවින්ගම් කන එකෙන් දත් කුහර වලින් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? හැබැයි මේ කියන්නේ පැණි රස චුවින්ගම් ගැන නම් නෙවෙයි. අපි හැමෝම දන්නවනේ පැණි රස කියලා කියන්නේ දත් වලට හොඳ දෙයක් නෙවෙයි කියලා. සීනි දාපු නැති චුවින්ගම් ඕන තරම් වෙළඳ පොළවල විකුණන්න තියෙනවා. මෙන්න මේ චුවින්ගම් හදලා තියෙන්නේ අපේ දත් බැක්ටීරියා වලින් ආරක්ෂා කරලා මුඛ සෞඛ්‍ය වැඩි දියුණු කරන්නයි. ඔයා කෑම කෑවට පස්සේ මේ සීනි දාපු නැති චුවින්ගම් එකක් හපන්න ගන්න. ඔයා එහෙම කරනකොට ඔයාගේ කටේ වැඩිපුර කෙල හැදෙනවා. මෙන්න මේකෙන් අපේ දත්වල බැඳෙන පටලවල pH අගය වැඩි කරනවා. මේ විදිහට අපේ දත්වල බැඳෙන පටල ඉබේම නැති වෙලා යනවා. බැක්ටීරියා අඩු වෙන තරමට අපේ එනමෙලයත් හොඳට ශක්තිමත් වෙනවා. ඒකෙන් දත ආරක්ෂා වෙනවා. ඉතින් ඔයා මෙහෙම චුවින්ගම් හපන එකෙන් ඔයාට දත් කුහර ඇති වෙන්න තියෙන අවදානමත් අඩු වෙලා යනවා. අංක 8. ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දත් මදින්න. ෆ්ලෝරයිඩ් කියලා කියන්නේ දත් කුහර ඇතිවීම වළක්වන එනමෙලේ ශක්තිමත් කරන අපේ දත්වලට නැතුවම බැරි දෙයක්. අධ්‍යයන වලින් හොයාගෙන තියෙනවා දවසට දෙපාරක්වත් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් ඔබ දත් මදිනවා නම් ඔබේ දත්වල සිදුරු ඇති වෙන එක නැති කරගන්න පුළුවන් කියලා. ඒ නිසා ඔබ පාවිච්චි කරන දන්තාලේපයත් ෆ්ලෝරයිඩ් තියෙන එකක්ද කියලා අදම බලන්න. ඔය දන්ත වෛද්‍යවරයා ළඟට යන්න ඕන කොයි වෙලාවටද දන්නවද? අපි දැනගත්තනේ දත් කුහර නැති කරගන්න gedara ඉඳන්ම කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. හැබැයි ඉතින් අපිට ඒ දේවල් කරන්න පුළුවන් දත් කුහර ඇති වුණ මුල්ම කාලේ විතරයි. ඔයාගේ දත් කුහරය ගොඩක් ලොකු වෙනවා නම් ඒක ගොඩක් කල් ගියපු එකක් නම් ඔයා අනිවාර්යෙන්ම දන්ත වෛද්‍යවරයෙක්ව හම්බ වෙන්න යන්නම ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට ලොකු වේදනාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකද දත් කුහරය ටිකෙන් ටික ලොකු වෙලා දත සම්පූර්ණයෙන්ම නරක් වුණාම ඒක හරියට වේදනාගෙන දෙනවා. හැබැයි ඊට කලින් ඔයා දන්ත වෛද්‍යවරයෙක්ව හම්බ වුණොත් ඔයාට පුළුවන් හරිම ප්‍රතිකාර හරිම වෙලාවට කරගන්න. මොකද දන්ත වෛද්‍යවරයෙකුට පුළුවන් දත් කුහරය හොඳට පරීක්ෂා කරලා බලලා ආරක්ෂිත ක්‍රමයකට ප්‍රතිකාර කරන්න. ඔයාගේ දත්වල ඇති වෙලා තියෙන සිදුරු වලට අපි දැන් මේ කියපු ප්‍රතිකාර කෙරුවොත් ඔයාට දත් කුහර සම්පූර්ණයෙන්ම නැති කරගන්න නම් බෑ. හැබැයි ඔයාගේ දත් කුහර ලොකු වෙන එක අලුතෙන් කුහර හැදෙන එක නම් ඔයාට නවත්ත ගන්න පුළුවන්. ඔයාගේ දත්වල එනමලේ දුර්වල වෙලා තියෙනවා නම් ආයෙත් ඒව අලුත් වැඩියා කරගන්නත් පුළුවන්. මේ ස්වභාවික ප්‍රතිකාර වලින් ඔයාගේ දත් හොඳින් ආරක්ෂා වෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් හැම වෙලාවකම දන්ත වෛද්‍යවරයව හමුවෙන්න යන්න. කෑම කෑවට පස්සේ ඔබේ දත් හොඳින් පිරිසිදු කරගන්න. පුළුවන් තරම් වැඩිපුර වතුර බොන්න. පිරිසිදු එළවලු, පළතුරු ගොඩක් වෙලාවට ඔයාගේ කෑම බිලට එකතු කරගන්න. එහෙම කළොත් ඔයාට පුළුවන් දත් හැමදෑමත් ලස්සනට තියාගන්න. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් අද දවසේ YouTube channel එක දැන්ම subscribe කරලා ඉදිරියෙන් තියෙන සීනුවබෝත්තමත් ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ඔබට වැදගත් වුණා කියලා හිතනවා නම් තවත් කෙනෙකුට පෙන්න එක share කරන්න අමතක කරන්න එපා.
ඉතින් මේ වගේ වටිනා කියන තවත් වීඩියෝ රාශියක් නරඹන්න අපේ YouTube channel එකට දැන්ම පිවිසෙන්න. එමනම් තවත් මේ වගේම වැදගත් වූ වෙනස් වූ වීඩියෝවකින් අපි ඉක්මනින්ම වමුණ ගහනවා. එතෙක් ඔබට සුබ දවසක්. ආයිබෝවන්.